ASEAN කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය වල පෙන්පු දක්ෂතා පදනම් කරගෙන ලෝක කුසලානේ දිනපු අවස්ථාවල ඒ කණ්ඩායම වල ක්‍රීඩකයෙක් ඉක්ුතු කරලා අපුරු කණ්ඩායමක් රීකින්ෆෝ නම් කරලා තිබුණා. මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ශ්‍රී ලංකා සුපිර ක්‍රීඩක සනත් ජයසූරිය නම් වෙන්නේ මේ කණ්ඩායම නම් කළ ක්‍රීකින්ෆෝ කතුරු කණ්ඩායමේ ඒකමතික කැමැත්තෙන්. 1996 ශ්‍රී ලංකාව ලෝක කුසලානේ දිනද්දී සනත් තමයි තරගාවලියේ වීරයා වෙන්නේ. එවගේම එක් දින තරඟ රටාව කනපිට ගහපු ක්‍රීඩකෙක් තමයි සනත් කියන්නේ. සනත්ගේ ආරම්භක ප්‍රතිකරණ සගයා විදිහට නම් වෙන්නේ සචින් තෙන්ඩුල්කා. සචින් 2011 ඉන්දියාව ලෝක කුසලානේ දිනා ගනිද්දී ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා විදිහට කටයුතු කළා. වගේම සචින් ලෝක කුසලාන තරඟාවලියේ ඉහළම වැඩපෙළපු ප්‍රතිකරුවෙක්. කණ්ඩායමේ අංක 3 ලැබිලා තියෙන 1.92 ලෝක කුසලානේ දිනාගත්ත පාකිස්තාන කණ්ඩායමේ සුපිර ක්‍රීඩක ජාවෙඩ් මියන්දාත්. ඔහු පාකිස්තානයේ වෙනුවෙන් ලෝක කුසලානේ දිනා ගන්න ඉහළම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. අංක 3 ස්ථානයට ගුරුසිංහගේ නමත් යෝජනා වුණත් අවසානයේ මියන්දාත්ට තමයි වැඩි කැමැත්තක් ලැබෙන්නේ. අංක 4 ස්ථානයට තරඟයේ තීරෙන්නේ අරවින්ද ද සිල්වා. අරවින්ද තමයි 1996 ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානේ දිනද්දී අවසාන තරඟයේ වීරයා වෙන්නේ. ඒ වගේම 1996 ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත් වෙන්නේ අරවින්දම තමයි. කණ්ඩායමේ ප්‍රතිකරණ ලයිස්තුවේ 5 වෙනි තැන වගේම නායකත්වයේ හිමිලා තියෙන 1996 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දීපු අර්ජුන රණතුංගට අර්ජුන නවක කණ්ඩායමක් අරගෙන ගිහින් ලෝක කුසලානයක් අරගෙන දෙන්න අනුගමනය කළ උපක්‍රමයක තමයි අර්ජුන්ට නායකත්වය ලැබෙන්නේ. කණ්ඩායමේ අංක 6 ප්‍රතිකරණ ස්ථානය 2011 තරගාවලියේ වීරයා බවට පත් වුණු යුවරාජ් සින්ට ලැබෙනවා. යුවරාජ් තුන්ගිරියව් ක්‍රීඩකයෙක් විදිහට තරගාවලියේ ඉහළම වැඩපෙළපු ක්‍රීඩකයෙක්. ඉන්දියාව ලෝක කුසලාන අවසාන මහ තරගයට අරගෙන යන්න යුවරාජ් දක්වපු දායකත්වයක තමයි ඔහුට කණ්ඩායමේ තැන ලැබෙන්නේ. අංක 7 ක්‍රීඩකයා වගේම කණ්ඩායමේ කඩුළු රකින්න අත්ආවරණ ලැබෙන්නේ මහේන්ද්‍ර සිං ධෝනිට. 2011 ශ්‍රී ලංකාව පරාජයට පත් කරලා ඉන්දියාව ලෝක කුසලානේ දිනද්දී ඉන්දියා කණ්ඩායම මෙහෙවන ධෝනි නායකයෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහටවත් ඉන්දියාවට ලෝක කුසලානේ දිනන්න ලොකු දෙයක් කළ ක්‍රීඩකයෙක්. ඉන්දියා කණ්ඩායම 1983 ලෝක කුසලානේ දිනාගනිද්දී ඉන්දියා කණ්ඩායම මෙහෙවන කපිල් දේව්ටත් කණ්ඩායමේ තැනක් හිමි වෙලා තියෙනවා. වේගපන්දු යවන්නෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් කපිල් මේ කණ්ඩායමට එන්න හොඳම සුදුසුකම් තියෙන ප්‍රතිකරුවෙක්. කණ්ඩායමේ පන්දු යවන්නෙක් විදිහට වැඩිම මනාපෙන් තේරෙන්නේ වසිම් අක්‍රම්. අක්‍රම් 1992 පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලානේ හිමි කර දෙන්න ඉහළම සේවයක් කළ වේගපන්දු යවන්නෙක්. කණ්ඩායමේ එකම දඟපන්දු යවන්නා බවට මුෂ්ටාක් අහමඩ් පත් වෙන්නේ ආසියානු කණ්ඩායම් ලෝක කුසලානේ දිනාගත් අවස්ථාවල දඟපන්දු යවන්නෙක් විදිහට ඉහළම වැඩ පෙන්නලා තියෙන දඟපන්දු යවන්නා මුෂ්ටාක් නිසා. කණ්ඩායමේ ඉතිරි තැන හිමිලා තින්නේ සහිර් කාන්ට. සහිර් 2011 ඉන්දියා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා විදිහට පෙන්නපු දක්ෂතාවත් එක්ක තමයි ඔහු කණ්ඩායමේ තැන දිනාගන්නේ. දෙවතාවක් ලෝක කුසලානේ දිනාගත් ඉන්දියාවට ස්ථාන පහක් හිමිවෙද්දී පාකිස්තාන් ක්‍රීඩකයන්ට සහ ශ්‍රී ලංකාවට ස්ථාන තුනක් ගන්න තමයි බෙදලා ගිහින් තියෙන්නේ. සචින්, ධෝනි, කපිල්, වසීම්, සනත් වගේ නායකයෝ ඉද්දී අර්ජුන නායකත්වයට යෝජනා වීමත් හරි අපූරු ජයක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නැවම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.